Mama dengar. ඒක තමයි අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් ජනතාවට දැන් ඊළඟට අවස්ථාව තියෙනවා දේශපාලඥයන්ගේ මේ අනවශ්‍ය මැදිහත් වීම ජාතීන් වශයෙන් වෙන් කරලා ආගමික වශයෙන් අපිව වෙන් කරලා අපි මේ දේශපාලඥය දේශපාලන බලයේම සඳහා කරන අනවශ්‍ය මැදිහත් වීමට යටත් වෙන්නට එපා කියලා ජාතීන් වශයෙන් අපි එකට එකතු වෙලා අවුරුදු 2500ක් වටින මේ ශිෂ්ටාචාරය රැකගත්තේ සියලු දෙනාම එකට එකතු වෙලා අපි ඒක ආරක්ෂා කරගමු අපේ රටට නැවත වතාවක් අපිත් හැමදාම අපේ මේ සිංහල බෞද්ධ කම ගැන කතා කරනවා සිංහල බෞද්ධ කමේ මූලික අරමුණ හොඳින් ජීවත් වෙන්නට එකිනෙකා සමග ආදරයෙන් සමගින් ජීවත් වෙන්නට පුළුවන් එක අපි ඒක ආරක්ෂා කරගමු ඉතින් මම ජනතාව අපි ජනතාවට කියන්න තියෙනවා ඔබතුමා කියන අපිට ජන මම ජන පණිවිඩය දෙනවා ඇත්තටම ජනාධිපතිතුමා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙනාට පණිවිඩය දෙනවා දීමර තමයි මම කතා කරන්නේ ඊට අමතරව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපි ජාතිවාදයෙන් තොරව අපේ ඉස්සරහට අපේ වැඩ කටයුතු ගෙන යමු කියලා මම මේ අවස්ථාවක් කරගන්නවා අම්පිටියේ සුමනරතන ස්වාමින් වහන්සේට අපේ ගෞරවය පිරිනැමීම සඳහා මොකද සුමනරතන ස්වාමින් වහන්සේ කැප වූයේ සාධාරණයක් වෙනුවෙන් සුමන ඇත්තටම උන්වහන්සේ මඩකලපුවේ ජීවත් වීමේදී මඩකලපුවේ කොයිතරම් අසරණ තත්වයකට එතන ඉන්න සිංහල මිනිස්සු පත් වෙලා තියෙනවද කියන එක උන්වහන්සේ එදිනෙදා අත්දැකීම් වලින් දන්නවා පන්සලක් නැහැ පන්සලකට පොඩි හරි පන්සලක් තියෙනවා නම් ඒ පන්සලට දාන ටිකක් දී ගන්න පුළුවන් ආර්ථිකමය ශක්තියක් තියෙන ගමක් නැහැ මුළු මඩකලපුවටම තියෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේම තියෙන පන්සල් එකයි දෙකයි ඒ පන්සල් වල ඉන්න ස්වාමින් වහන්සේලා බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ ඉතින් ඒ වගේ අමාරු අවස්ථාවක සුමනවා එම ස්වාමින් වහන්සේ අම්පිටියේ සුමනරතන ස්වාමින් වහන්සේ ඉතාමත්ම සංවේදී ලෙස වැඩ කටයුතු කරනවා මේ වගේ දේවල් වලට උන්වහන්සේ ඇත්තටම ඉදිරිපත් වෙන්නේ උන්වහන්සේගේ තියෙන සංවේදීත්වය නිසාමයි ඒ නිසා අපි මං හිතන්නේ අපේ රටේ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා උන්වහන්සේට ශක්තියක් වෙන්නට අවශ්‍යයි මොන මොන අඩුපාඩුකම් මොන මොන ප්‍රශ්න අපි දැක්කත් සමහරක් වෙලාවල් වලදී ක්‍රියාකලාපයන් තුලින් අපි ඒවා ඒ ස්වාමින් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා මේ ස්වාමින් වහන්සේට ශක්තියක් වන මෙන් මොකද අපි මේ උත්සාහ දරන්නේ වෙන කිසිවක් නොව රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමටයි රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්නේ රටේ ජීවත් වෙන හැම කෙනාම වෙනුවෙන් අපි නැගෙනහිර පළාතේ ඉන්නේ නැද්දි නම් අපි හොඳ සිස්ටම් එකක් හදලා තිබුණා මේ අපි නැගෙනහිර පළාතේ හිටියේ අවුරුදු 3.5ක් වගේ කාලයක් එකම දවසකවත් සිංහල මිනිස්සෙක්ගෙන්වත් දෙමළ මිනිස්සෙක්ගෙන්වත් මුස්ලිම් මිනිස්සෙක්ගෙන්වත් කිසිම චෝදනාවක් හෝ තමන්ට අසාධාරණයක් සිදු වූ බවට කිසිම අවස්ථාවක උද්ඝෝෂණයක් නෙමෙයි කම්ප්ලේන් එකක්වත් ආවේ නැහැ. ඇයි අපි ඒක ඒ ප්‍රශ්න ආවා මේ ඒ ප්‍රශ්න තමයි මේ ගොනු කරලා තියෙන්නේ මේ මෙච්චර මේ හැම මේ එකින් එක තියෙන්නේ මේ අපිට ආපු ප්‍රශ්න නැතිකම හින්දා නෙමෙයි ප්‍රශ්න 1000කට වඩා තියෙනවා අපි මේ ප්‍රශ්න විසඳන්න
ක්‍රියා මාර්ග ගත්තා. මේ ප්‍රශ්න විසඳන්න කමිටු පත් කරලා ඒ කමිටු දෙනවා රෙකමෙන්ඩේෂන් එකක්. ඒ රෙකමෙන්ඩේෂන් එක අපි ගිහින් ඉඩම් අයිති ප්‍රාදේශීය ලේකම්ට, පළාතක ඉඩම් අයිති ප්‍රාදේශීය ලේකම්ට. ඒ අපි පත් කරන කමිටුව ගිහින් ඒ ප්‍රාදේශීය ලේකම්වරු කැඳවල ඒ අය දෙන නිර්ණායකවලට අනුව ඒ ප්‍රශ්න විසඳන්න කියලා කියලා තියෙනවා. මේ ප්‍රශ්න නැතුව නෙමේ තද බල ලෙසම ප්‍රශ්න තියෙන තැනක් නැගෙනහිර පළාත. ඒ ප්‍රශ්න විසඳපු නිසා තමයි ඒ සිස්ටම් හදලා ප්‍රශ්න විසඳපු නිසා තමයි මෙතෙක් ඒ ප්‍රශ්න ආවේ නැත්තේ.